ෙලසුන්න හෞතු වූ නිර්වාණයේ දවාරය විවර කරගනු රිසියෙන් බෞධ්‍යාරරු පොහණිය පති සන්ඩේදනය කරන පුතුන්මූ දායකත්ව සධර්ම දේශනාව මෙිලිසින් අරම්භ කරන්නට මෙස්සූ දානම සධර්ම දේශනාපවොත් පන්නට අපෙරේ මහත් අනුකම්පාාවෙන් ිදම්සභා මණ්ඩ පේට වැඩමකට වදාළ පච්චපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනිය ස්වාමිට් වහන්සේ අපි සියලු දෙනාමෙක්ව සාතුනාත පවත්වා පිළිගනිමෝ සාතුූ සාතුූ සාතු රාකම වල්පොල පදංචි ඩනීට අමර සිංහ මහත්මිය දේවිකා ජයවර්තන මහත්මිය සහ ඉමල් අමර සිංහ මහතා ඇතුළ පවුලේ පින්නිවත් පිරිසයි උතුමූ සදර්ම දේශනාවම මෙෙසින් මුඩු ලෝකේටම සන්න භේදනය කරන්නට පින්බර දායකත්වය ගෙන කටියුතු කරන්නේ එසේ නම් අපකර මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සධර්ම දේශනා පවත්වන්නට ගෞරවනය සසාමි් වහන්සේට ආරාධනා කරනවා සමන්තාචකබාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අයන් බදන්ත දම්මස් සවනෙ කාලු aya බදන්ත නමොතස බගතු අරහතු සබදම්මි සු අප ටහතnya නcaraස දස බල දරසතුවේ සරජ විසාරදස ස මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස ස්බ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු වරහතු සබ්බදම්මිසු අපටි හතඥානචාරස්ස Quran Das ja saජවිre das satu temasdhami rasa dha රrajase dhaම්මamiise tatagata sab banyuunu sama sam Namotasebaga betuwaratu sabebe damisu apa dihatnya necarase Dase baledha se jatuwiarajewiare dasse Sabbe satu tema sehammis sedhase Dammasise තතා ගතස් සබ්බ්්‍යනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්රාවක සැදහැවත් කාරුණික පින්නතුනිි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසත් දේශනා කරවගන ධර්ම ගෞරවේ පෙරදැරි කරගන දේශනා කොට වදාල තුම් ශ්‍රි සත්්ධර්මය ශ්‍රවනය කරන්නත්. ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන ඒ උතුම් ආනිසංසය ඉතාම ඉත්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදගකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතුවාසනාවේවාන ප්‍රාර්ථනාව ඇතුව ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන්නේ. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා මේ උතුම් ධර්මදානානි සංසේ ධර්මශ්‍රභනානි සංසේ මෙතෙක් තමතමන්ගේ ජීවිත කාලේ තුළ රැස් කරගත්ත අනිකුත් සියලිම කුසල ධර්මයන්ගේ ආනුභාවයන්නුත් හේතුවීමෙන් මුදුම් පත්වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරමු. පන්නතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ රජග හනුවර වැඩඉන්න කාලේ. බිම්බිසාර මහරජ්ජිරුවන්ගේ පුතෙක් විච්ච, අභයරාජ කුමාරයට දේශනා කොට වදාළ උතුම් ගාථරතනයක් ශෝකයෙන් අවසන් විච්ච ජ කියන කාරණාව යටති මේ ගාතාරත්නය පැහැදිලි කරනවා. ඒත පස්සත්තිමං ලෝකන් චිත්තං රාජරතූපමන් යත්ත බාලා විසී දන්තිී නත්ති සඟූ බිජාන තන්තිී මේ ගාතාරත්නය සරල් තේරුම තමයි මේ ආත්ම භාවයට අඥ්ඥාන පුද්ගලයෝ බොහෝම ඇලෙනවා නමුත් ඥානවන්තයා මේ ආත්මය තුළ ඇලිල ඒ ආත්මයට බැඳිල කටයුතු කරනවට වඩා මේ ආත්මයේ යථ ස්වභාවී තේරුම් ගණ්ඩ උත්සාහ කරනවා. එක තමයි මේ ගාතාරත්නය සරල තේරුම්. භාගිතුන් වහසේ මොනවාගේ කාරණාවක් මුල් කරගෙන ආත්මය ගැන පැහැදිලි කරන මේවාගේ දේශනාවක් සිද්ධ කලාාද කියන කාරණාව අපි ටිකක් දැනගණ්ඩ ගාතාාරථනයේ දේශනා කරන්න හේතුවන මූලික කාරණාව ටිකක් සාකච්ඡා කරමු. බිම්බිසාර මහරජුරූ කියල කියන්නේ මේ ශාසනයේ මනාව පැහැදිච්චේ. ලොවතුරා බුද්ධත්වය ලබන්්ඩත් කලින් මහබෝසතාාණන් වහන්සේ හඳුනගෙන ලොතුරා බුදුනාට පස්සේ මගේ රාජීර වඩින්න කියලා බුදුුවෙන්ටත් කලින් ආරාධනාවක් කරපු මහරජ කෙනෙක් බුදුරජාණන් වහන්සේ එදා භාරගත්ත ආරාධනාවන බෝසත් කාලේ භාරගත්ත ආරාධනාවට අනුව ලොතුරා බුදුනාට පස්සේ රජරුවන්ගේ ඉල්ලීම සම්පූර්ණ කළා. බිම්බිසාර මහරජ් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසීමිත ගෞරවයක් තිබුණ කෙනෙක්. රජගහනුවරට වැඩිය හම රජිරෝ කල්පනා කළා භාගිතුන් වහසර මොනවාද බම් පූජ කරන්නේ. මේ ලෝකෙ මොනව පූජ කළත් මදිී. බිම්බිසාර මහරජරුත් සෝවාන් වෙච්ච කෙන ධර්මය සඳහන් කරනවාන යම් පුද්ගලයක් යම් කෙනෙක් නිසා තෙරුවන් සරණ ගියානන් මේ ලෝක මොනව පූජ කළත් ඒකට කෘතගුණ සලකණඩ බෑ කියලා මහාබ්‍රහ්මයා ලොවතුරා බුදුරජාණන් වහන්සේට මහමේරු පරුවතය තරංගස රත්තරං මාලයකින් පූජාවක් කළ මති පූජාව ප්‍රමාණවත් නෑ නම තීට වඩා කරන්න පූජාවක් නෑ එති මිමිසා රජරුවත් කල්පන කරම් මොනවද භාගිතුන් වහසට බම් පූජ කරන්න රජ්ජුරුවන්ට වටිනාම වස්තුවක් හැටියට තිබුණා ඉතාම ලස්සන උයනක් නිල්ම නිල්පාට කඳංවලින් යුක්ත උනගස්වලින්ම පිරි ලෙවුයන මේ සඳහන් කල තිනින් නිල්පාට කඳන් කියලා මනිල්පාට උුණකදංකිල සඳහන් කරන්න ඇැති අදක් කොළපාට උනගස්තයෙන්න්නෙ ඇති මනාව උනගස්වලින්ම හෙවන හැදිලා පුදුමාකාර නිහඬ බවක් ඒ උයන තුළ තියෙන්න්නේ සත්තු සිවපාවන්ගේ හඬ විශේෂීෙන් කුරුල්ලු කොබීයෝවාගේ රැහැයියෝවාගේ සත්තුන්ගේ හඬක් මිසක් මිනිස් හඬකින් දූෂණය වෙච්චි පරිසරයක් නෙමෙහි විවේකීව කාලයේ ගත කරට කැමති අයට මනා සුදුස්සුම පරිසරය. ඉති භාගිතු වහසත් විවේකයට බොහෝම කැමතියි. එනිසා රජිරුවන්ගේ හිත නිරන්තරයෙන් යමුුණේ මේ උයන භාගිතුන් වහසට මං පූජ කරනවා කියන කාරණාවෙන් වේලුවන උයන බුදුරජාණන් වහන්සට පූජ කළා පූජ කලා විතරක් නෙමෙයි පස්සෙ කාලෙ වේලුවන වයනේ හරි ලස්සන පන්සලක් හදල පූජ කළා ඒ පන්සල තමයි අපි වේලු වනාරාමය කියළ හඳුන්න්නේ. අපේ භාගිතුන් වහන්සේ අවස්ථා කීපයක් වේලුවනාරාමය වස්වසල තියනවා. බම්බිසා රජරු සෝවාංවෙච්ච ආයශ්්‍රාවකයෙක්. විශාල රාජ්‍යයක් මේ විශාල රාජයේ පසල් දනව් බොහොම තිබුණා පසල් දනව කියල කියන්නේ මේ අගනුවරට බොහොම ඇතින් පිහිටලා තියෙන පිටිසර පලාාත් එක කාලෙක පිටසර පලාතක මිනිස්ස අතර කැරලි කෝලාහලයක් ඇතිවුණා රජරුවන්ට පුතෙක් හිටියා අබේ රාජ කියලා රජිරුවන්ගේ පුත්තුන්ගෙන් එක්කෙනෙක් අභේ රාජ. අබේරාජ කුමාරයා බොහොම දක්සයි මේ රාජ්‍ය පාලන තන්ත්‍රයේ කටහිතුවලට. ඉතින් ඒනිසා රජරුව අභේරාජ කුමාරයට කතා කරල කියනවා මේ පිරිසත් එක ගිහිල්ල පසල් දනවී ඇතිවෙලා තියෙන කැරල්ල පාලනය කරලා එන්ඩ කියලා. ආරයන් වහන්සේ නමක් කැරල්ල මර්ධනය කරල එන්ඩ කියනව වචනේ පාවිච්චි කරන්නේ නෑ. අර්ධනය කරන්නි කරකන ප්‍රාණ ගහත කරන්න වෙනවා මේ කැරල්ල පාලනය කරලාඇ. පිරිසක් එක්ක ගිහිල්ලා අවේරාජ කුමාරයා බොහෝම ලෙන් ගතුකමින් කරුණාව මෛත්‍රයේ පිරිච්ච වචනවලින් මේ මිනිස්සුන්ට කතා කළා. බොහෝම දයාවෙන් සෙනහසින් ආමන්ත්‍රණය කරලා ඒගොල්ලන් ඉතිබිච්ච ගැටලූ ප්‍රශ්න අහල අඩු පාඩු කං සියල්ල දැනගෙන ඒ සියල්ලම විසඳන්ඩ යෝජනා කරලා කටීුතු සංවිධහනය කරලා මිනිස්සුන්ගේ වුවමනාවල් සම්පූර්ණ කරලා හරිම දයාකරුණා මෛත්‍රියෙන් මෙ කැරල්ල සංසිතිවා. නැවත පිය මහ රජරූගාවට එනකොට රජරුව දන්න ඔහු කැරැල්ල සංසිදවල එන්න කියලා. රජරුවන්ට බොහොම සතුටුයි මෙයා ක්‍රියාකරපුවාආකාරයේ පිළිබඳව. ඒ සතුටට රජරුවන්ට අපේරජකුමාරයට සලකණ්ඩ මොනවද මම දෙන්නේ. රජිරු කල්පනා කළා අබේ රාජට මම දවස් හතකට මේ රටේ රජකම භාර දෙනවා කියලා. සාමාන්‍යෙන් කෙනෙක් කරන්නේ නැති වැඩ රජකම දෙනවා කියල කියන්නේ. බද වෙනත් කෙනෙකුට රජකම දුන්නහම ඒ රාජ්‍යයේ සියලුම මැති ඇමතිවරු රාජපුරුෂයෝ හමුදාවන් සියල්ලම මෙන් ඒ රජ්ජරුයට තිනි සිතවට යම් හේතුවකින් හැබෑම මහරජරූ මරලදාන්න කියල කීවත් ඒ හමුදාවන්ට කරන්න දෙක්නෑ මරඩ සිද්ධුවෙනවා. ො ඉතෙක් රාජාඥාව මොහු සතුවයි තියෙන්නේ එෙහින්න රජකෙන ක්‍රරාජ්‍ය සාමාන්‍යෙන් දෙන්නේ සමහර රජවරන්ට විහිළලුවට රජකම් පවරණ ගිහිල්ල ඒවාගගේ අකර තැබෝට මුණ පාන්ඩ ච් අවස්ථා ඉතිහාස කතාවල් වල තියෙන මෙ රජරු පූර්ණ විශ්වාසයි ඔහුට රජකම බාරදීලා මේ දවස් හතක් ඔහුව සතුටු කිරීම සඳහා ඉතාම ලස්සන විශේෂ නළගනක් ද පවරල දුන්නා. මෙ දවස් හත පුරාවටම ඇය නැටුමෙන්ද ගැයුමෙන්ද වාදනයෙන්ද රජරු සතුටු කළා. සියලුම රාජශ්‍රී සම්පත් අලු ත්‍රරජරුවන්ට ලැබුණ. දහතයි රජකම තියෙන්නේ හත්වෙෙන දවසි පරජුරුව තමන්ගේ නළගනත් එක් ජලස්්නානය කරලා උයනට ගිහිල්ල විවේක ගන්නකොට ඇය වූ උයනෙදිත් රජ්ජුරූ සතුටු කරවන්ඩ නැවතත් නැටුන්ගැයිුන් වල යෙදනා එ බොහම ආසාවන්ගේ නර්තනය දිහා බලාගෙන හිටියා හැබැ මේ කාන්තාව දවස් හතක් තිස්සෙම රඟපෑවැනි ඉතින් ඇය බොහොම අඩුවෙන් තමයි ආහාරාරන් තිබ්බි බොදු කුස හොඳයට පිරුණහම නටන්ඩ අමහරු නිසා ඉති වැඩියෙන් වෙහෙසුනා ආහාර අඩුවෙන් ගත්තා. ඒ විතරක් නෙම වෙනදට වඩා වැඩියෙන් නර්තනය යෙදන නිසා හැම වෙලා කුස ගැස්සෙන ස්වභවි වැඩි වෙලා තිබුණ එඋයෙන් ඉදි නර්තනය යෙදෙනකොට ඇයට දැඩික්කුසේ වේදනාවක් ඇතිවුණා ඒ වේදනාව බොහොම දරුණු තත්ත්වයට පත් වුණා එන් නර්තනය යෙදල ඉන්න ගමන්ම මැරිල බිමැටුණා අපබේ රජකුමාරයට මික දරාගන්න බෙරූගියා කහිතේ ඇතිවෙන දුක එන්ඩෙන්න්න වැඩිවෙනවා ඇයි දවස් හතක් තිස්සේ ඇය තමන් සතුටුකරවපු ආකාරය නිතර නිතර මනුසට නැගෙනවාගිනිසා සෝක ගන්න බුරපුුරා නැගෙනවා කල්පනා කලා මේ ගින්නෙන් මිදෙන්ඩ මං වෙන කවුරුගාවට ගියත් හරියන්නේ යායුත්තේ භාගිතුන් වහස ළඟටමයි කියලා අපේ රාජකුමාරයා මාලි ගාවට ගිය නෑ කෙලෙම්මගේ බුදුරජාණන් වහසගාවට ගියහම භාගිතු අහසේ අහනු මේ අවේලා ව්‍යාවය ඇයි කියලා තතු ාගතතු වන්සට මතක් කරනව ස්වාමීණී තාත්තකෙන් මට දවස් හතකට රජකම ලැබුණ. ඒවගේම මාව සතුටු කරන්න කෙලා මට විශේෂ නළගනක් පවර ල තිබුණ දවස් හතක් පුරාවට ඇයි මාව සතුටු කළා නමුත් අද උයනෙද අන්තිම දවසේ නර්තනය යෙදලා ඉන්න ගමන් ඇයි මැරිලම ඇටුණා ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ මට ඒ සිදුවීමෙන් ඇතිවෙච්ච සෝක ගින්න නිමාගණ්ඩි බෑ මට ඒක ඉවසන්ට දරන්න බෑ නමුත් මට මේ ශෝකයෙන් මිදෙන්ඩ ඕනෑ ස්වාමිණි මේ ලෝකෙ කවුරුගාවට ගියත් මට ඒ ශෝක ගින්න නිමාගණ්ඩ පුලළුව ංකමක් නෑ ම භාගිතුන් වහන්සි ගාවතා වේක නිසා කියන කාරණාව මතක් කරහම අපි බුදුරජාණන් වහසේ ආං අර අපි මාතෘකාකරගත්ත ගාථරථනය දේශනා කළා එත පස්සත්තිමං ලෝකන් චිත්තං රාජරථූපමක් යත්ත බාලා විශී දන්තිී නත්ති සඟෝ විජානතන්ති අපි තේරුම ඉස්සරලත් මතක් කළා මේ ලෝකෙ ඉන්න මන්ද ප්‍රාඥ්ඥ එහමත අඥ්ඥාන පුද්ගලයා මේ කයට බොහෝම ඇලෙනවා රූපයට බැඳෙනවා ඒට ප්‍රිය කරනෝ නමුත් ඥානවන්තයා ඒ ආත්මය පිළිබඳ ඇලීම බැඳීමට වඩා ඒක තේරුම් ගණ්ඩු උත්සා කරනවා අඥ්ඥානයා ඇලීම බැඳීම තුළ ශෝක කරනවා ඥානවන්තයා මනාව මේක අධ්‍යනය කරලා අවබෝධ කරලා එහි අතාර්ථය ලකිනවා තිය කාරණාව අභේරාජකුමාරයට පැහැදිලි කළා. එදැන් අබේරාජ කුමාරයත් මේ ආත්මයට ඇලිලනෙන්නේ ඇලිල්ල බැඳිල නිසා බොහුට ඇයගේ මරණය දරාගන්න බැරි ද්දුකක් වාගිතු වනාසක පැහැදිලි කරලා දෙනවා අබය මේ කාන්තාව නිසා ඔබ දුකට පත්වෙෙන්නේ මේ ජීවිතය විතරක් නෙමෙයි. පෙරත් නොයෙක් ආත්මවල මෑය ඔබට මුණගෙහුණා. මෑ මේ විදිහටම ඔබ ඉදිරියේ මැරිල වැටික්ුව වාර සීමාවක් නෑ. එ හැම කාලයකමත් ඔබ ඇය නිසා ඇඩුවා. ඔබ අදත් ඇයිනිසා අන්නනවා. ඔබ පෙර කොයි තරන් ඇයි නිසා ඇඩුවද කියන කාරණාව ඔබට අත මතක නෑවෙසංසාරය ආපුදදුර භවින් වෙහිල් තිබන. මේ දුකම පෙරවින්ඳවාර නිමක් නෑ. මේක තේරුම් ගත්තේ නැත්ත ඉදිරියටත් මේ දුක විඳින්ඩ වෙන වාර සීමාවකුත් සීමාවකුත් නෑ කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කළා අේ මෑ වෙනුවෙන් ඔබ සංසාරය හඳල් හළලතියන කඳුළු මහසාගර ජලයට වඩා වැඩී කියල දේශනා කළා. ඒ අබේ රජ කුමාරයාට මේක තේරුම් ගණ්ඩි හොඳ අවස්ථාවක් බවට පත්තුළවා මේ ගාථ අරතනය සඳහන් කරනවා යත්ත බාලා විශී දන්ති තුන්ගනි පදේ විස්තර කරනවා යත්ත බාලා විශී දන්ති කාට දෙතකොට මේ බාලයා කියල කියන්නේ ද මේ බාලය ඇතමයි මෙආත්මේයට ඇල්ලෙන්නේ බාලයා ගැන විස්තර කරනකොට හාත් පසින් රාශියක් කරුණු පැහැදිලි කරන්න පුළුවන් සාමාන්‍යෙන් බාලයා කියලා කියන්න තමන්ගේ සිති වනයියි වචනය සි වැරදි කරන පුද්ගලයට කියනවා බාලයා කියලා මේ ලෝකගේ බාලයා හඳුගණ්ඩ තියන පහසුම ආකාරේ කයින් වැරදි කරනෝ වචනයෙන් වැරදි කරනෝ හිතිං වැරදි කරනවා අග්ඥානය දැම් සිතින් කයින් වචනයෙන් වැරදි කර ගත්ත හම මොකත් ඔහුට වෙන්නේ භාගිතුන් වහසේ බාල පන්්ඩිත කියන සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කළා ඔහු නිරේ උපදිනකිෙනෙ ආගේකයි බාලි කියල කියන්න තව හිතුවා. නිරය කියල කියන්නේ අපට නං වචනයක් විතරයි නමුත් භාගිතන් වහන්සේ නිරේ ගැන හොඳට දන්නවා. අපි ඕන තරන් නිරේ ඉඳල තියෙනවා නමුතර මුලින් මතක් කලාා වගේ මේ සංසාරය භවයෙන් වැහිලා තියෙන නිසා අපිට නිරේ දුක්විඳපු ආරගයන දැම් මතකනෑන නිරේ දුක අපිට මතකනෑ දිවියලෝගය හිටපු කාලේ ඉඳපු සැපත් අපිට මතකන ම්ඹබලො හිටපු හැටිත් අපිට මතක නෑ අපි මේ නොහිටපු තැනක් නෑ එනන් නිරේදුකාසී මාන්තිකයි නිරන්ත්‍රයෙන් මේ නිරේවල් ගිනි දැල්වලි පිරිල තියෙන්න්නේ. මනුස්ස ලෝගෙ තියෙන ගිින්දරට වඩා සියත් දහස් ගුණේෙන් සැරයි ඇ දෙකින් බැලත් අපේ ස් එලියට එන තර ඒ තරන් භානකයි නිරෙේ. එතට මේ සිතින්කයින් වචනයෙන් වැරදි කරන පුද්ගලයා මේ තරං භානක අසී මාන්තිික දුකින් පිරිච්චාපා ඉපදෙනව කියල කීවට අපිට ඒක නිකං වචන මාත්‍රය විතරයි.දනිසා මේ කාරණාව අහාහත් ඕන තරං අපි චිදරින් වැරදි කරනවා. භාගිතුන් වහසි දේශනා කරනවා. බාලයා හඳුනා ගණ්ඩ තියනෙ ප්‍රධාන කාරණාව ඔහු තිදොරින් වැරදි කර කෙනෙක්. ඉදට බාලයා කියල සඳහන් කරහම ගිහි බාලා ඇත්තින්නවා පැවි්දි බාලා ඇත්ති ඉන්නවා. එදර මෙතන බාල කියනෙ කුඩා දරුවන්ට නෙමෙයි කියන කාරනාව අපිදැන් හොදා කාරෝම දන්නවා. එද විශේෂයෙන් මේ ගාතාරථනය පැහැදිලි කරන තැනෑ. පැවිදි බාලය ගැ කරනු ටික් විස්තර කරලා තියෙනවා. මනෝද සඳහන් කරන්නේ අනුවනය කුහකකම නිසා නොෙක් ආකාර අනුන්ට තාඩන පීරන ඇති කරනවා. ඒ වගේම කුහක පිළිවෙත් තියෙනවා පැවිදධ ගැන සඳහන් කරන කුහක පිළිවෙත් තියෙනවා. කුහක කියලෙන වංචනිකයි වංචනික පිළිවෙත්වලින් යුක්තයි. කෙනෙක් දැක්කහම පිරිසක් අතරට යනකොට පුදුමාආකාර සංවර බව පුදුම නිමුණු බව පුදුම හික්මිච්ච ස්වභාවයක් ප්‍රදර්ශනය කරනවා. නමුත් තමන්ගේ පෞද්ගෙලික ජීවිතය තුළ ඒ බාහිරට පෙන්නෙන ගුණ ධර්ම මොකවත් මොකවත් නෑ. කෙනෙක් තමන්ට අවංකව ජීවත්තෙන්ඩුවනි. අනුන්ට අවංක වෙනවට වඩා අනුන් සතුටු කරවුණාට වඩා තමන්ගේ ජීවිතය පිළිබඳ තමන්ගේ පැවැත්ම පිළිබඳ තමන්ට සතුරක් තියෙන්ඩ වුනේ. අනුන් කොච්චර සතුටු කළත් වැඩක්නෑ. මොකද විපාක විඳෙන්නේ මම තනියමනි එන මට තේෙන්ඩෝන මට සතුටු වෙඩ පුළුවහන් ජීවිතයක්. ඊළකට භාගතුන් වහන්සේ දේශනා කරපු මෙ නිර්මල ධර්ම පරි්‍යාප්තිය තුළ. මන වූ යෙදී මත්තයෙන්න්ටුවන. පැවිදි බාලයා පිළිබඳව සඳහන් කරනකොට දේශනා කළේ සුගත ශාසනයෙන් පිටත පැවිදි විච්චාය කියලා. පැවිද්ධ වගේ පේනවා සුගත ශාසනයෙන් පිටත පැවිදි විච්චාය සාාසනය ඇතුළි පැවිදිවිච්චා එහෙම නෑ. අනිතක පිනතින ශාසනය ඇතුලි මිද්දුස්සීලාය. පිළිවෙත්ති නයි මේවාගේ නොයෙක් දුර්ගුණ දුසිරිත් තියනයි ශාසනය ඇතුළි නෑ දෙක මනාව වාාගිතුන් වහස පැහැදිලි කරන තැන පහාරාධසූත්‍රය පහාරාධ කියල අසුරය මේ අසුර රජරුවූ බුදුරජාණන් වහසළඟට ඇවිල්ල භාගිතුන් නොහසත එක කතා කර කර ඉන්න ගමන් සාගරයේ ගැන වර්ණනාවක් කරනවා. සාගරයේ මෙන්න මේ ගුණවලින් යුක්තයි කියලා. භාගිතුන් වහන්සේ අහගනන්නවා ඒ වර්ණනාවිදි පහාරාද අසුරේන්ද්‍රය කියනවා ස්වාමීණි භාග්‍යතුන් වහන්සේ සාගරී කොහෙවත් කුණුනේ සාගරී ඉතාාව පිරිසිදී සාගරී කුණු තියාගන්නනේ. සාගරයට කුණු ඇටුණුත් සාගර කුණු ඇතිවුණුත් ඒකුණු වහාම සාගරයෙන් බැහැර කරනවා ඒ කාරණාව පින්නතින අපිත් දන්නවා සමහර වෙලාට අපි දැකිනවා. විශාල මත් සයූ මැරිලා ටරැල්ලට ගෙනල්ල ගොඩට විසි කරලායනවා. සමරලාට නැව්වලින් තවත් නොයි ක්‍රමවලින් අපත් ද්‍රවගගේ වැටිෙනවා සාගරයට. වැඩි දවස යන්න කලින්. ඒ සාගරයට වැටුුණු අපදරව ඔක්හෝම ගැනල්ලා වෙරල්ට විසි කරලා ඇන්ඩනවා. සාගරයේ තියාගැන්නෑ මොකත්. එතකොට සාගරයේ කුණු ඇතිවුණුත් ඒකුුණුත් ගැනල්ල ඇලිරිදානවා. අන්න ඒ වගේ තමයි මේ සාාසනෙත් ඉළඟට මෙයා සාගරයේ ගැන විස්තර කරලා ඉවරවන හම භාගිතන් වහසේ ශාසනය ගැන විස්තර කරනවා පහරාද ඔබ සඳහන්කරපු සිය ලුගුණන. මේ ශාසනිත් තියවා. එදට ශසනත් තියෙනවාගේ හැමේ සාගරය කුණුතියාගන්න නෑ කියන කාරණාවට භාගිතුන් ව හසිද දේශනා කරනවා පහරාදම ශාසනෙත් කුණු නෑ මේ හැම දාහම නිර්මල වූ ශසනය මිනිස්සු මේක දන්නතිහින්ද. සම්බුද්ධ ශාසනයටම බනිනවාලි. ඉති හසී මාන්තිකු සල් සිද්ධ කරගන්න. ත් සානනය ශාසන හැමදාම පිරිසිදී. මේ ශාසනය කවදාවත් දුස්සීල කියලා ජාතියක් නෑ ඕෝන තරන් අපිට අහන්ඩ ලබෙනවා දුස්සීලියෝ දුස්සීලියෝ කියලා හාමුදුරුන්ු බණීනවා ඒ දුස්සීල බව මිනිස්සුලට තීරණය කරන්න බෑ භගිතුනාසක මනාව පැහැදිලි කරනවා සාාසනය ඇතුලි දුස්සීලියෝනය කියලා දුුස්සීල කියල කියෙන කාටද උපසම්පදා භික්ෂූන් වහසෙනමක් නම් සතර පාරාජිකාවෙන් එක පාරාජිකාවට ලක්වුණානං ඒ භික්‍ෂුව දුස්සීලයි. එකන පාරාජිකා පත්තියට පත්වෙනවා කියල කියන පරදින වගේන එකන මේ ශාසනෙන් පැරදුනා. ශාසනයෙන් පැරදුනහම ශාසනයට අහිති නෑ. එද සාමනේර භික්‍ෂුවක් නම් පාරාජිකා දහයක් තියන. ංචසීලයෙන් එක සිල් පදයක් හරි උල්ලන්ගය වුුණු මුළු පැවිද්දම නැතුව යනවා. එතනින් පස්සෙ ඉන්නේ පැවිදි වගේ කෙනෙක් පැවිදි කෙනෙක් නෙවේ. උපසම්පදා භික්ෂුවක් පාරාජික වඋනහම මේ ශාසනයට අයිති නෑ මහනක මනතුව යනවා. එකෙදර පැවිද දෙෙක් වගේ කෙනෙක්. එතට ගොලෝ පැවිදිත් නෙමේ ගිහිත් නෙමේ. ගිහි අය ඉන්නේ ගිහිවත් ඇඳගෙන කෙස්රැවුල් වවාගෙන එහෙම ගිහි අය හඳුන ගන්නවා. නමුත් මේ අයි හිසකෙස් බාලඉන්නවා දර ගිහි අයග වගේනෙමේසිවුරු පොරොවලා ඉන්නවා නමුත් සාසලි නෙමේ දර ගිහිත් නෙමේ පැවිදිත් නෙමේ ඒ මැද්දඉන්න අමුතුම ජාතිය. එද ශසනය කුණු තියාගන්නෑ කලන මේ දුසිල් බවට පත්වෙනවත් එක්කම සාාසනින් එලියට විසිවෙනවා. එඳ ශාසනයට යායිති නෑ ඒකයි සඳහන්කලේ මේ ශාසනයේ දුස්සේ ලියෝනෑ කියලා. දුස්සේල කියලකයන්නේ පාරාජිකා විච්ච භික්ෂිුවට. එදර සිල්පදවඋල් උල්ලගනය කරන භික්‍ෂූන්ට පනවාද කියන්නේ. අලජජී භික්‍ෂූන් කල කියන්නේ එ දුස්සේල භික්ෂූන් ෙමේයි. ැජ්ජනැති භික්‍ෂූ කියල භාගිතු හස හඳලේ. යම් දවසක කරුණුකාරණා තේරුම් ගත්තොත් ඔහුට නැවත මේ ශාසනය ඇතුළි පිරිසිදුවෙන්ඩ පුළුවන්. නමුත් පාරාජිකා විච්ච කෙනනඇට එහෙම්බෑ. එති ඒවගේ භාගිතතුන් වහන් සඳහන් කරනවාම සුගත් සසුනෙන් පිටත පැවිදි විච්චාය. බාලියෝ කියලා හඳුන්රවා මකද බුද්ධ සාාසනය කියලා කියන්නේ. මේ ලෝකයේ දෙවියන් බබුන් මරුන් සහිත ලෝකී. හැමෝගෙෙන්ම බැඳුම් ලබන පිදුම් ලබන තැන. මේ ලෝකෙ ශාසනය තරන් උතුම් තැන වෙන කොහෙවත් නෑ. එනිසා මේ සම්බුද්ධ ශාසනී කොයි තරන් ගුණපුරණයදීන්නේ. එහම පැහැදිලි කරඩ ගියුත් අති දීර්ග කාලයක් මේ කාරණාව පැහැදිිරෙහි. ඒ ගුණේ තරම තේරුන්ගන්ඩ කරුණක් දෙකක් මතක්කල්ති පිනතිර එක අවස්ථාවක ගේතවනාරාමි ළඟ නිගන්ටාරාමයක් හදන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ බව දැනගෙන ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කළ අනන්ද කොසල් රජුරුවන්ට ගිහිල්ල කියන්න මේ නිගන්ටාආාමය හදනක මිතන නවත් අන්න කියලා. මොද නිගන්ට පිරිස එකති වෙච්චා මරීර කෑකෝ ගන. එහෙමොත් බභාාවනාවල ඉදෙන භික්‍ෂූන් හරි බාධාව. භික්ෂූන් වහන්සලගේ නිවනට බාධාවෙන නිසයි භාගිතුන් වහසේ දේශනා කරන්න මේකන වත්තන්ි කියන්ට. කොසල් රජ්ජරුවන්ට ඒ කරන්්ඩ බෑ මොකද රජ්ජරූ නිගන්ටයන්ගෙන් කහවනු ලක්‍ෂේ කල්ලස කරන්තියන. ආරනන්දහාම්දුරු එනකොටම දන්නවා එන්නේෙ මේකනවත්තන්ඩ කියන්ට ඉති ූන දන්නඩ බෙරිහිඳ දරවා ගන්න. නද හාමුදුරුව හිල කියෙන්න වාමීණී රජරු දරව හගත්තා. බුදුරජාන් වහන්ස කියේනවා සාරිපපුත්ත මොගගල්ලාන දෙදෙන වහන්සේ යන්න කියලා. උන්වහන්සල යනකොටත් නැවතත් රජ්ජිරෝදර ඇහවා පනිවිඩයක් යවුවට රජුරු එලියටාව නෑ ඇයිල සඳහන් කලා ස්වාමීනිිදර ඇහ්වා ආගේවෙලයි බුදුරජාණන් වහන්සේ දේශනාවක් කළා කොසල් රජිරුව දන්නේ නෑ සාරි පුත්තමො ගල්ලාන කියන්නේෙ කවු්ද කියලා මේ තරන් මහ ගුණවත් උත්තම දෙපලක් එනවා දැකලා දොර වැහුවනං රජ්ජර රජිරූ දවසක මැරන්නේ රාජ්‍ය හිමි වෙලා කියර දේශනා කළා. ඒ වගේම කොසල් රජිරූ මරණයට පත්වෙන්නේ අම්බලමක එතකට හිතන්ඩකු සැරියුත් මුගලන් දෙම වහන්සේට දොර වැහුව හම ්‍රටේ රජිරුවන්ට රාජ්‍ය අහිමි වෙනවනං මේ ගුණුවතුන්ට විරුද්ධ වචනයක් කතා කළු ඔහුට මේ සංසාරය මොකක් වෙයිද කියලා එරකෝකාලික කියන භික්ෂූ සැරියුත් මහරහතන් වහන්සට බැනල රහතන් වහන්සේ පේන මානයෙන් එලීට යනවත් එක්කම නිරෙන් ඇවිල් ඇඳගෙන නවා ඒ තරන් මහපුදුමාආකාර ගුණයක් තිබිච්ච භික්‍ෂූන් වහන්සල වැඩහිට පු ශාසනයක් මේ සබ්බ දුක්ක නිස්සරණය නිබ්බාන සච්චි කරනත්තාය ඉමං කාසාවන් ගහිත්තුවා පබ්බා ජේතමං බන්තයේ කියල නිශසනයටෙන්නේ. සියල දුක් නැතිකිරීම පිණිස. නිබ්ාන සච්චි කරනත් ආයුති උතුම් නිවන ශාක්ෂාත් කර ගැනීම සඳහා ඉමං කාසාවන් ගහිත්තුවා මේ කසාවත් අරගෙන පබ්බා ජේතමං බන්තියේ ස්වාමේනිමාව පැවිදි කරට. ඔය ඉල්ලීමනි කරන්නේ. ති පැවිද්ද ලැබුණට පස්සේ ක්‍රියා කරන්නේ ඒ කාරණාව මුදුම් පත් කරගන්නඩ නෙමයින. ඒ සුගත ශාසනය නෙමෙයි. ඒ වගේ පැවිදි බාලයා පිළිබඳු විශේෂ කරුණු රාශයක් මෙතන කතා කරලා. එතට ගිහි බාලයක් කියල කියන්නේත් පැවිදි බාලයක් කියල කියන්නේෙ දෙන්නම වන සිටිං සංවර සංවර නෑ. එදර මෙතන යත්ත බාලා විසී දන්ති බාලයාගේ ස්වභාවේ ඒකයි. මකද විසී දන්ති කියල කියන්නේ මම මගේය කියලා අල්ලගෙන තියෙනවා. නමුත් මේ ලෝකයේ මේ ජීවිත ඇත් එක්ක මමය මාගේ කිය අල්ලගන්න දෙයක් නෑ. මගෙත් නෑ ලෝකෙන සම්මුතියි පරමාර්ථයයි කියල දෙකක් තියනවා හැබ මේ දෙක වැරදිට තේරුම් ගත්තුත් අපිට දිගටම පැටලෙන්ට පටන්ගන්නවා සම්මුතිය තුළ ඉඳගෙන තමයි අපි හැමෝම මම කියනවචන පාවිච්චි කරන්නේ එක අපි විතර නෙමයි ලොවතුරා භාගිතන් වහසේ මම කියන වචන පාවිච්චි කරනවා ඒ සම්මුතිය තුළ නමුත් පරමාර්තය තුළ ඉඳල මේක දදිහා බලහමත මයි දකින්නේ මේ මම කියල ගණඩ ගණ්ඩ කෙනෙක් නෑ ගණ්ඩ දෙයක් න මෙතන තියෙන්නේ මේ ස්කන්ධ පංචකයක් මොහොතින් මොහොත ඇතිවෙන නැතිවෙන දෙයක් හැම වෙලාමීන් අලුත් කෙනෙක් ඇති ඒනිසා මම කියල මොකේට දෙ කියන්නේ කෝ මම කියලා ප්‍රශ්නයක් ඇහුත්. මම පෙන්නන්නට විදිහක් නෑ ඔබ මේ පරමාර්තය ගැනයි සඳහන් කරන්නේ. ම අපේ මේ ශරීරේතියන රූප කලාප ඇහි පෙල්ල මක් ගහන කාලයක් තුළ ලක්ස කෝටි ගනංවාරවල නැති වෙන ඇතිෙනවා. ඒ ඒ තැන්ගොල තිවිච්ච ඒ සයිල ඒ ඒ විදිහටම ඒ තැංවල මාඋපදිවා. දෙනිසා එක පාරම බැලූ බැල්මට මේ බලපපු පුද්ගලය මේ බලකට නෑනෙමේ ඒ පුද්ගලයා ඒ විදිහටම ඉන්නවා ඒ ඒ තැන්වල හට ගැනීම ඒ විදිහෙටම සිද්ධ වෙනවා. කාලයගේ ඇවැෑමෙන් ක්‍රමක්්‍රමයෙන් ක්‍රමක්ක්‍රමයෙන් වෙනස් කංගොලට භාජනය වෙනවා. වසර කීපයක් නොදක හිඳල කෙනෙක් දැක්ක හම අපිට දැන්නන්වේෙනවා සෑහෙන්ට වෙනස් වෙලා වගේ කියලා. එදි ඒකයි මෙතැන මේ සඳහන් කරන මමය මාගේය කියලා ගතයුත්තක් නෑ හැබ ඒ තේරුම් ගණ්ඩුවෝනෑ. ඒ අල්ලා ගැනීම තුළ ඒ බැඳීම තුළ පවිට හරිියට දුක ඇතිවෙනවා. චිත්ත පේඩා උපදිනවා කෙනෙක් මැරිලගියහම විශේෂයෙන් තරුණවයිස ඉන්න දරුවෙක් මැරුණහම් ලාබාලවයි සිහුර තල් දරුවෙක් මැරුුණ හම මව්පියන්ටක දරාගණ්ඩ හරියමාාවී. සමහරලාට මුළු ජීවිත කාලයක් ඒ ගැන පසු තැවෙනවා. කාලා අන්තරයක් යනකං කිසිම වැඩක් පලක් කරන්න හිතෙන්න්නේ ඇවක කියවනවා. සමහරායේ ඒ වේදනාව නිසා දුකනිසාම උම්මත්තක භාාවයට පත්වෙනවා. ඇයි දැඩිීව බැඳිලා අල්ලගෙනඉන්නේ. නෞත් මේකමල්ලෝකෙ ස්වභාවේ ඇතිවෙනවා පවතිනවා නැතිවෙනවා. කවුරුවත් ඉස්තෙරවයින්ට ඇවිල්ලනේ. තම තමන් අරගනාපු කර්ම ශක්තියට අනුව තමයි ඒ ගොල්ලු මේලෝක පවතින්නේ. කර්මයි පිළිබඳව පැහැදිලි කරනකොටේ. ාගතතුන් වහසයෝග මනාව දේශනා කළා එකක පුද්ගලය මේ ලෝක උපදින්න එකක කරුමත් එෙක්. උපීලක උපච්චේදක ජනක උපත්තම්භක මේවාගේ කර්ම වාාගිතුන් හස පැහැදිි කරල දුන්න කර්මය පිළිබඳව දේශනා කරනකොට. උපීලක සහ උපච්චේදක කියන කර්ම කෙලින් අකුසල කරම පැත්තෙ මයිතින්නේ. ජනක කරමයෙන් කුසලේ ආකුසලය දෙකම පෙන්නුම් කරනවා උපත් තම්බග කර්මයනම් කනිකරම කුසල ෙහිපාක දෙන අවස්ථාව. ඉතිඟ උපත් චේදකවාගේ කර්මෝලින් ඉපදිච්චාහම. දේර්ග ආවෂ භුක්ති විඳින්ද මේලෝකෙට ආවත් මේ කරමය ඉදිරිපත් වෙලා ඕගි ජීවිතයේ මඟදි පැහැරගන්නවා. ඒක සඳහන් කරන්නේ. යම් කෙනෙක් අට කිරියක් තරං දුරට යන්ඩ දුන්නට යොදා ප ීතලයක් මුදා හැරියහම. තවත් පුරුෂයෙක් මග ඉඳල දණ්ඩකින් පහරදීලා රෑතට යන්ඩ විදුපු ීඉතලයේ බිමදාන්නවා. එතුකට දුන්නෙන් නික්මුණේ බොහොම දුර යන්ඩ නමුත් යන්ඩ දුන්නය මඟදී පිම දැන්මා. අකුසල කර්මත් සංසාරය බොහොම තියෙනවා වෙනත් කුස කරමයකින් මනුස්සලෝකට ඇවෙල් ඉපදනාට. සඳහන් කරනවා කර්මයේ විසින් ඔහුව මෙහෙ ඕනවා දරුණු හොරු ඉන කැලෑවක් පැත්තට කඩුවමනාවට කැලේට යනවා ඒ කැලේදි හොරු ගහල මරනෝ එම නැත්තන් දරුණු ජලජ ජීවයෙන් ඉන්න වතුරකට බස්ස වනු කම්ඹුලංවාගේ ඉන්න තැනක නාණ්ඩ බහිනෝ ඒම තැනක පී නන්්ඩයනෝ අන්තිමට කින් බුලුල්ලගෙනනාරයි යන න් ගවත්තුරකට බස්සෙනවා. අපි ඕන තරන් අහන්නේ නොයික් විනෝද ගමන්ගෙහිල්ල. සමර්තං වල දියනාන්න ගනක හගෙන ගිහිල්ල. සමර්තංගල දැනුවත් කරලා තියෙන මෙතන දියනාට සුදුසු නැති තැනක් කියලා. එහෙම කීවත් කියන්න දේහන්න ඇතන බහිවා අන්තිමට දවස් ගානකට ගිහිල් පස්සේ හම්බවෙන්නේ. ද ිතුර කරමය ගන පැදිි කර කොටේ. ඒ පැහැදිලි කිරීමයි මේ සයිම් සම්බන්ධතාව ඇතුව මේ සිද්ධ වෙන දේවල් වලයි ලොකු සම්බන්ධයක් තියෙන බවපේනවා. ඒවාගේ මේ මමය මාගේ කියලා ගණ්ඩ දෙයක් නෑ. ඒ ඒ පුද්ගලය අරගනාපු කර්මයේ ස්වභාවයට අනුව ඔවුනොවුන් තම තමන්ගේ ගමන නිවා කරනවා. ඒ තේරුම් ගත්තනන් අපිට අර තරම් මහදුකක් වේදනව කොප දිිල. ඒ කාරාව හොඳට පහැදිලි කරපු ජාතක කතාවක් තමයි ඌරග ජාතකය. දිගේ කාර්මාව විස්තර කරන්න තරන් කාලය නෙමෙයි මේක එමල තාර්තයි පුතයි කුඹරට ගියා පුතාට සරපෙක් දෂ්ට කරල ැරුුණ තාත පනිවිඩයක් කියය වන්නේ ගෙදරයිට කියන්නඩ. එක්කෙනෙ ගොඩ සෑහෙන්ට කෑමත් අරගෙන කුඹරට එන්න කියන. එදොට අම්ම හොඳ කාරුවම දන්නවා හතා මැදිල්ලා. ඉති පවලිම කට්ටියේ නිහැඳ වේෙනවා. කෑමටි කාල කට්ටියම එක තුලා සෑයක් අදලා පුතවපුලුස්සෙනවා එති අම්මගේ අහනෝ දුක නැද් කෙනෙක් බ්‍රහ්මණයකවිලහන් දුක නැද්ද නමට දුකක් නෑ ඔහු මංගාවට ආවෙත්ඉන්නම් කියලා නෙමේ ඔහු මංගාවිංගීත් යන්නන් කියලා නෙමේ යථ ගතූ තතාගතුූ කාතත්ත පරිදී වලා ඔහු යම්සේ ආවද හසීම ගියා අනි අයගෙනත් එකක් කෙනගෙන් ඇහවා නැගනයගෙන් අහපු හම නැගනිය කියනවා ඔහු මැරිලා මං කොච්චර ඇඩුවත් ඔහවා එන්න නෑ අඩනව කියලා කෙන මම විහෙසට පත්වීමක් පමණයි මගේ රූපේ කැත වෙන අඩන්ඩ ගිය හම ඔහු එෙනවන ඇඩුවට මක් නෑ නමුත් ඇඩුව කළෙ එන්නේ ඔහුගම බිරිඳගෙන් ඇහු හැම කියන්නේ බිඳනු කලයක අය පුරුද්දන්න බැයිනි මගේ ස්වාමයා නමුත් දැන් මැරිලා මං අඩල මොනව කරන්නද ඉති බුදුමාකාරාව බෝධයක් කියඇයට තිබුල එ මෙතන සඳහන් කරන්නේ මමය මාගේ කියලා ගත යුත්තක් මෙතන නෑඉ ඒක ඇතිවෙනව නැතිෙන සමහර දවසක නැතිවන් හම අය ඇතිනොවෙඩම නැතිවාගැන මේ භවී ඇතිවෙන්නේ ඇයි වෙන තැනක පිලිසඳ ගන්නවා මේක තේරුම් ගන්න කියලා සංඟෝනත්ති ආත් මේ ගැන දන්න අයට කවදාවත් ඇලීමක් න. කන රග ජාතකින් පැහැදිලි කළේ ලෝකස් ස්වභාවය ගැන ආත්මය පිළිබඳෝ දන්න අය ඇලීමක් කළේ නෑ. දුකක් සෝකයකේ අයට නෑ. කාලයෙ පුතා අපියක හිට බව ඇත්ත නමු දැන්ති නි පුතා මේ ලෝක දාළගේපු කුණු ගොඩ විතරයි. ලෝකයට කරදරක් නොවැඩ. දවල පුළුත් සලධනක අපි යුතුකමක් නිනිසා ඥානවන්තයාට මේ ආත්ම භාාවේ පිළිබඳව කිසි මැලීමක් කිසිම බැඳීමක් නෑ සඳහන්කරනවා චිත්තං රාජරතුූපමක් රජ්ජිරුවන්ගේ රථය ඇතුළතිනුත් සරසලා පිටතිනුත් සරසලා බොහෝම ලස්සනයි ෆරංරිදී මුතුමැණි හැම දේකින්ම සරසලා මනා වූ සුවදායක වස්ත්‍රවලින් ඇතුළ මනාව සකසලා රජට ගමන් කරන්න සූදානන් කරලා තියබි නමුත් මනාවස්ත්‍රවලින් සකසලා රන්්‍රදී මුතුමැණික්වලින් සරසලා තියෙන මේ රථයත් දවසප දිරනවා. ඒ වගේම තමා මේ කයි හැබැයි රජරුවන්ගේ රථය ඇතුළෙන් සැරසුවට කය ඇතුළෙන් රංග්‍රවිදීමමුතු මැනිික් කොලින් සරසන්න බෑ. සරසන තරමක් සරසඩ පුළුහන් පිටපැත්තෙන් විතරයි.රජ්ජිරුවන්ග රත්වේ ඇතුල් පැත්තේ කුණු ගොඩවල් නෑ හැබැයි මේ කයි අභ්‍යන්තරය හරියට අසූචිපුර අබු කලගෙඩියක් වොලි. පිළිකුල් සහගත දේවල් වලින්ම පිරිලා. දුගඳ හමන දේවල් වලින්ම පිරිලා. මගේ අභ්‍යන්තරයේ මම දැක්කත් මටම අප්‍රසන්නයි. එහෙම කයක් මේක පිටපැත්තෙන් සරසනවා පිපුළු හන්තර නමුත් මේකත් දිරල යන ස්වභාවයෙන් යුක්තයි. මැරලා යන ස්වභාවයෙන් යුක්තයි. තා ඒක හින්දා මේ කයේ යථාර්ථය තේරුම් ග්ඩකෙ ලාබේ රාජකුමාරයට මේ පැහැදිලි කරන්න. සංසාරය ස්වභාවේ තේරුම් අරගන්ඩ ලෝකස් ස්වභාවේ අවබෝධ කරගණඩ. මෙ උපදින සත්වයා. කලක සතරා පාහි උපදිනවා. දෙව්ලොෝ බඹලුවෝ උපදිනෝ. තව කලෙක මනුලව උපදිනවා නවත සතරාපායට ග මං කරනවා මේක නිමක් නැති. දේර්ගවූ දුක්ඛිත ජීවිත ගමනක්. සංසාරසාගරයේ සැරිසරනයි වැඩි වැඩියෙන් උපදින්නේ සතරාපායි. දෙව්ලෝ බඹලෝ යනවා කිය කීවට. එක ඉතාම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. අබුද්ධුවොත් පාද කාලයක සුගතියක සේයාවක්වත් දැනගන්න් අමාරවී. සතරාපායිම ලිජබිම බවට පත්වෙනවා. නමුත් එහිතියෙන දුක්කන්දයූ. මෙච්චරයි මෙපමණයි කියලා නිමක් නැහැ. එන්න කෙසේහෝ උත්සාහ කළ යුත්තේ මෙ සංසාර ගමන නතර කරඩයි. උපදින එක නතර කරන්න තමයි. අපි හැම ලාම වෑයම් කළ යුත්තේ. මේ ලෝක ඉපදුනාට පස්සේ. අපි ගොඩක් දේවල් කරනවා. අපි ගොඩක් දේවල් සඳහා වෙහෙසෙනවා. හැව අපි වැඩියෙන් වෙහෙසෙන්නේ සසරින් එතරවිඩ නෙවෙයි සංසාර රැඳෙන්ද. මේ ලෝකෙ අපි ඉගෙන කියා ගත්ත. නොඒක් රැකී රක්ෂා හොයා ගත්ත. උපාදිි නම්බුනාම තානාන්තරාර ගත්තා. සමරය තැනට ස්. ඒ හම පිළිගඩ කතාවක් කරන්න ගියත් ඒ අයිගේ නම්බුනාම තානාන්ත්‍ර ටික කියන්න නැතුව ඕහු ගැන විතරක්කිවෝත් ඒකට තරි අමනාපයි උ හරි කැමතියේ තානාන්ත්‍ර ටික කියල කතා කරනවාට නමුත් මේකක්වත් ආත්ම දමනයට නංහේතුවෙන්නේ නෑ. මෙ සංසාරය අලවන්ඩමයේ වහිේතුවෙන්නේ. එකකද මේ ආත්ම දමනට කැමති පුද්ගලයා මෙ සසර මනාව තේරුම් ගණ් උත්සාා කරනවා. ඇලීම බැඳීම ගැටීම ඔහු තමන්ගේ ජීවිතයෙන් අයින් කරලදානවා මනුස්ස ජීවිතයේ දුර්ලභ බෞතේරුම් අරගන්නවා බුද්ධාන්තරයේ දුර්ලභ බවතේරුම් අරගන්නවා එනම් දුර්ලබ මනුස්ස ජීවිතයයි දුර්ලබවූ බුද්ධාන්තරයයි සම්මාධිත්‍යයිය බිලතියෙනවා ඒකින් ඔහු ප්‍රයෝජනගන්නවා නමුත් මෙහි ඇලෙන කෙනා පංචකාම වස්තුූර් නිසා නිමක් නැති ගැටුම් ඇති කරගන්නවා ඒ ගැටුමි ප්‍රතිඵලී අවසාහනය දිරය. නමුත් ජානවන්තයක අවබෝධ කරලා කෙසේ හෝ මේ සංසාරයෙන් එතරට යන්ඩ වීරි වඩෙනවා. ලැබී ජාවස්ථාවට සාධහරණයක් කරනවා එක තමයි යානවන්තයගේ හැබෑම ස්වරූපයේ. මොද අපිට ආයෙ කවද බුද්ධාන්තරය හම්බේද දන්නේ. කවදනම් මනුස්ස ජීවිතය හම්බවීද දන්නේ නුසජීතය කම්බෙනකොට බුද්ධන්තරයේ නැති වඩ පුළුවන්. බුද්ධාන්තරයක් ලැබෙනකොට අප තිරිසං ලෝක වෙන්ඩ පුළවා. එති මේ මගෑරෙන වාර සීමාවක් නෑ තිරිසං වෙලා ඉපදුර කවද සංසාරීතර වෙන්ඩිද. දරජානි සඳහන් කළේ තිරිසනක් වෙනොටඩ ප්‍රේතියක් වන හොඳයි කියලා. ඇයි ප්‍රතියන්ට පින් ගණඩ පුළුව. තිරිසට කවදාවත් පින් ගණඩ. කරන්නත් නිරේයන්ඩත් පුළුව. ති කවද ගොඩයන්ටද තිරිසෙක් වෙලා ඉපදෙන්ඩුවනු. දැන් මැරුණොත් මේ අවාසනාවන්ත තත්වේයට මූුණ දෙන්න පුළුව. දෙනිසා අද අද දැන්ද වැඩි වැඩියෙන් සිල්ගුණ දම්බල සංය දෙේඩෝනෑ. තුනුරුවන් පිළිබඳව විශ්වාසයෙන් තුනරුවන් සරනග හිල්ලා. නත්‍ය වූසීලයේ පංචසීලයේ මනනාවාරක්ෂා කරගන්න. උපෝ සත දවසේ උපෝ සතසිල් රැකගන්න මෙලොවෙෙන් නික්මෙන දවසට සතුටි සිතින් යන්ඩ පුළුහන් ජීවිතයක් කදන්ඩුවනේ. භාගිතන් වහස පැහැදිලි කරන්නේ කාරණාවයි. දානයයි සීලයයි විශේෂවෙන්ඩුවනේ බ දුපදින තැන සීල්ලයෙක් තීරණය කරනවා ලැබෙන දේ ධානයෙන් තීරණය කරනවා ඔය දෙක මූලික කරගෙන අපි මේ ජීවිතයට සාධාරණය කරගන්න සිල් ගුණ ආරක්ෂා කරනකට අපිට පුළුහන් වෙනවා සුගතයෙන් සුගතයයටට ග හිල්ලා. උපදින උපදින ජීවිත සම්මාධිට්ටික කරගඩ ප්‍රාර්ථනා කරගෙන. අබුද්ධෝත් පාද කාලයක ඉපදනත් නිර්මල තිසරණේ වැටහෙන ජීවිතයක් ලබන්න ප්‍රාර්ථනා කරගෙන මහා සත්පුරුෂයන්ගේ ඇල්ම බැල්ම නිරන්තරයෙන් ජීවිතයට යමු කරගෙන වහ වහා සංසාර කාන්තාරයෙන් එතරයන්ඩ වීර වඩන්ඩයි මේ ජීවිතය හම් වෙෙලාතියන්නේ. අංගේ ජීවිතයේ ට ලබිනි මොකටද. ජීවිතෙන් කළ යුත්ත එමකද කියන එක අවබෝධ කරගෙන කළයුත්ත නිවැරදිව සම්පූර්ණ කරලා භයානක සංසාරයෙන් එතර යන්ඩ රත්නත්‍රී අනන්තතාශිරුවාදීෙන් මේ කුසල ධර්මයන්ගේ අනන්තාානු භාාවෙන් ශක්තිය දෛරයේ භාග්‍ය භාසනාව උදාවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද මේ උතුම් ධර්මදේශනාව සිදුකිරීම සඳහා ප්‍රධාන දායිකත්වය දරනවා හරාගම වල් පොළපදිංචී ඩෙනිීටා අමරසිංහ දේවිකා ජයවර්ධන මහත්මිය ඉමල් අමරසිංහ මහත්මා ඇතුළු පව්ලීසිීලු දෙනා විසින් උතු මරමුණ අකාල් වියෝවකට ගොදුරුවූ අකිල දිනේශ්පුතනුවන්ට ඩොනල්ඩ් අමරසිංහ පියානන්ට පැට්‍රීසියා ජයවර්ධන ආච්චියම්මා හාවිල්මට් ජයවර්ධන සීයාට උස්වත්තගේ එලිසබෙත් බේට්‍රිෂ් ආචියම්මා හා ඩැනිිස්්ට බෙනඩික් කළුවාරච්චි සීයාට පියදස ජයිසිංහ සුදු බාප්පාට යන මේ අයට ්‍රැස්කරගත්ත සියලුම කුසල ධර්මයන් අනුමෝදන් වේවා ඊ අතරෝසෙත් ප්‍රාතනා කරනවා දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංගරත්නයටත් බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතරු අපවත්වී වදාල දරනාගම කුසල දම්ම නායක මහිමිපාණන් වහන්සට පුඤානු මොදනා කරනවා සුජීවත්ත සිටින ඩෙනීට ප්‍රනාාන්දු මෑණියන්ට මානෙල් කළු ආරච්චි මෑනියන්ට සුනිල් ජයවර්ධන පියාණන් ඇතුළු පෞවලීසිියලු දෙ නාටතුමත්තුනුරුවන්ගේ ්‍යාශිරවාදය ලැබේවා. අපට රට රැකදුන් ඒ සඳහා ජීවිත පුද කළ සියලුම රණ විරුවන්ට අපි රැස්කරගත්ත සියලුම කුසල් අනුමෝදන් වේවා. බෞද්ධ්‍යයා මාධ්‍යජාලයේ කාරි මණ්ඩලට රත්නත්‍රී ආශිරුවාදේ ලැබේවා මේ මහා කුසල කරමය අනන්තාානු භාවයෙන් ජාති ජාතිත් සත්පුරුෂයන්වමුණ ගැහේවා. මේ වනවිට දැඩි අපපශෂතාවකට පත් චිටින සියලුම ශ්‍රේ ලාංකිිකයිින් තනරුවන්ගේ යාාශිරුවාදයෙන් සෝපත්තේවා. අවසානයේ මෙ සියලු කුසල් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහන් නිවනිින් සැනසීම සඳහා අපි සියලු දෙනාටම හේතුවේවා කෙල දායික පිරිස පාර්ථනාගරුන් ලබනවා. දායික පිරිසගේ උතුම් ප්‍රාර්ථනා සියල්ල එලෙසින්ම මුදුන් පත්තේවා. දායිකත්ය දැරු පින්නතුන්ටත් ඒඇයිගේ පෞුල්ලොල සිලු දෙනාට මත්‍රත්මත්‍රී ආශිරුවාදේ නොවඩුව ලැබේවා ඒ සියලුම දෙනනාටමත්. අනුමෝදංක ආශිරුවාද කළ හැමටත් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහන්නිවනින් සැනසෙන්ඩ භාග්‍ය වාසනාව උදාාවීවා කියලපි නැවතත් පාර්ථනා කරමු. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන් තුළු කසාාසනං දේවූ වස්සතුකාලීනේ සස්්‍යිය සම්පත්ති හේතුచ පිතෝ භවතුළොකෝ චරජා භවතු දම්මිකෝ.